ආයි බුවන් මොනවද TPM වල මූලික සංකල්ප කතා කරමු අද වීඩියෝවෙන් ඔයා මේ වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ බැලුවේ නැත්නම් ඒවත් බලලා මේ වීඩියෝව සමග එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා මොනවද TPM වල මූලික සංකල්ප TPM වල මූලික සංකල්ප පහක් තියෙනවා ලාභදායි මෙහෙයුම් පද්ධතියක් ගොඩනැගීම ප්‍රතිකාර කිරීමට වඩා වළක්වා ගැනීමට පුරුදු වීම සෑම අයෙක්ම සම්බන්ධ කර ගැනීම සාප්පු දොර ප්‍රවේශයක් භාවිත කිරීම ස්වයංක්‍රීය සහ සහභාගී නොවන ක්‍රියාවලින් සඳහා ඉලක්ක කිරීම ලාභදායි මෙහෙයුම් පද්ධතියක් ගොඩනැගීම එහෙමත් නැත්නම් build profitable operation මෙහිදී අපිට අපේ ආයතනයේ සිද්ධ වෙන අනතුරු නැති කරන්න පුළුවන් ඒ කියන්නේ ආයතනයේ සහ එහි වැඩ කරන පුද්ගලයන්ට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් ඒවා වළක්වන්න අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම තුලින් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි අපි ගන්න තීරණ නිසා යන්ත්‍රවලට වෙන අනතුරු අපිට වළක්වන්න පුළුවන් වෙනවා. එතකොට මේ අනතුරු සිද්ධ වීම නිසා ඒක පිළිසකර කිරීමට හෝ අලුතෙන්ම සකසන්න යන වියදම අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි quality defects නැති කිරීම. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් වල දෝෂ සහිත ප්‍රොඩක්ට් නියමිත තත්ත්වයෙන් නොපවතින නිෂ්පාදන වෙළඳපළට නොයවා ඉවත් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒ වගේ සමහර භාණ්ඩ ඉතාම සුළු මුදලකට පාරිභෝගිකයන්ට නිකුත් කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල් නිසා සිද්ධ වෙන්නේ අපිට ලැබෙන්න තියෙන මුදල නැති වෙන එක. ඒ කියන්නේ පාඩුවක්. අපිට quality defects නිසා නැති වෙන මුදල ඉතුරු කරන්න පුළුවන් නම් අපිට ඒකත් නිකන්ම ලැබෙන ලාභයක් වෙනවා. ඊළඟ එක තමයි අපේ breakdown. එහෙම නැත්නම් බිඳ වැටීම් නැති කරන එක. අපේ මේ breakdown maintenance ගැන පහුගිය වීඩියෝ වලදී කතා කළා. ඔයාලට ඒ වීඩියෝ වලින් මේ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ breakdown නැති කරලා දාන එකිනු අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒක පිළිසකර කරන්න යන වියදම ඉතුරු කරන්න. මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් වෙනවා අපේ ආයතනයට ලාභදායි ක්‍රියාවලියක් එකතු කරන්න. Practice prevention rather than cure. ප්‍රතිකාරයට වඩා එය වළක්වා ගැනීම සුදුසුයි. අපි අපේ ආයතනයේ PM එහෙම නැත්නම් plan maintenance එකක්. ඒ වගේම MP එකක්. Maintenance prevention එකක් සහ CM. ඒ කිව්වේ corrective maintenance එකක් වගේ දේවල් ක්‍රියාත්මක කරාම අපිට පුළුවන්කම ලැබෙනවා බිඳ වැටීම් වෙන්න කලින්ම එක වළක්වා ගන්න. අපි ඉදිරි වීඩියෝ වලදී PM MP සහ CM පිළිබඳව විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි එක තමයි සියල්ලන්ගේම සහභාගීත්වය. ඕනම ආයතනයක සියලුම සමාජිකයන්ට අදාළ කාර්යයක් තියෙනවා. එතකොට හැම සමාජිකයෙක්ම පුරුදු වෙන්න ඕන ඒ අදාළ කාර්ය සම්බන්ධයෙන් එකිනෙකාට ගරු කරන්න සහ ඒ අදාළ කාර්ය නිවැරදිව සිදු කරන්න. ඒ වගේම අපි TPM ගැන දැනුමක් තියෙන පුද්ගලයෙකු විදියට අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ වර්ක් ෆෝස් එක එහෙම නැත්නම් අපේ ශ්‍රම බලකාය මෙහෙවන්න නිවැරදි සැලැස්මක් සහිතව. ඔටෝනෝමස් මේන්ටෙන්ස් කියන දෙයට සූදානම් වුණ ඔපරේටර්වරු සහිතව. වගේම නඩත්තු කාර්ය මණ්ඩලයක් සහිතව. එතකොට අපි අපේ ශ්‍රම බලකාය සංවිධානය කරන්න ඕන කොහොමද? ඕවලපින් ගෲප් විදිහට. ඒ කියන්නේ එකිනෙක මත වැටුණු ලේයර්ස් තියෙන කුඩා කණ්ඩායම්වල එකතුවක් විදිහට. මේ කුඩා කණ්ඩායම්වල එකතුව තමයි සම්පූර්ණ ඕර්ගනයිසේෂන් එකක්ම බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ සංවිධානයක්ම බවට පත් වෙන්නේ. මේ ඕවර්ලැපින් ගෲප් එකක හැඩය පිරමීඩ් එකක් වගේ. මේ පිරමීඩේ පාදම තමයි සාමාන්‍ය සේවකයෝ. ඕනම ආයතනයක එහෙමයි. ආයතනයක් රඳා පවතින්නේ ඒකේ ශක්තිය තීරණය වෙන්නේ එහි සේවය කරන සේවකයන් මත. එතකොට මේ කියපු සේවකයෝ කණ්ඩායමක් ගනිමු. ඔවුන්ව මෙහෙයවන්නේ කවුද? නායකෙක් ඕන නේද? මේ කණ්ඩායම් නායකෙක් එහෙම නැත්නම් ටීම් ලීඩර් කෙනෙක් ඔහු තමයි ආයතනික ක්‍රියාවලිය තුළ තමන්ගේ සේවකයන්ව එදිනෙදා කාර්යයන් වෙනුවෙන් මෙහෙවන්නේ. ටීම් ලීඩර්ලගේ ගෲප් එකක් මෙහෙවන්නේ සබ් සෙක්ෂන් මැනේජර් කෙනෙක්. ඔහු තමයි ඒ පොඩි පොඩි සෙක්ෂන් වල අවශ්‍ය ඉලක්කයන් හා කාර්යයන් වෙනුවෙන් ටීම් ලීඩර්ස්ලව මෙහෙවන්නේ. ඒ සබ් සෙක්ෂන් මැනේජර්ස්ලව මෙහෙවනවා ඒ සම්පූර්ණ සෙක්ෂන් එකේම සම්පූර්ණ කොටසේම කළමනාකරු විසින්. කර්මාන්ත ශාලාවේ එහෙම නැත්නම් ආයතනයේ අර පොඩි පොඩි සෙක්ෂන් අදාළ වෙන විශාල සෙක්ෂන් එක. ඒ කියන්නේ මේන් සෙක්ෂන් එක මෙහෙවීම තමයි
සෙක්ෂන් මැනේජ කෙනෙක් විසින් කරන්නේ. මේ විවිධාකාර සෙක්ෂන් ගොඩක් එකතු වෙලා තමයි හැදෙන්නේ ප්ලාන්ට් එකක්. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් හෝ ආයතනයක්. මේ ආයතනයේ මෙහෙවීම සිද්ධ කරන්නේ ප්ලාන්ට් මැනේජර්. මේ වගේ ආයතන ගොඩක් එහෙම නැත්නම් ප්ලාන්ට් ගොඩක් එකතු වෙලා හැදෙනවා ගෲප් එකක්. ඒ කියන්නේ ඕර්ගනයිසේෂන් එකක්. මේ කියපු සම්පූර්ණ ඕර්ගනයිසේෂන් එකේම ප්‍රධානිය තමයි මේ ගෲප් එකේ සභාපති. මම හිතන ඔයාලට ඕවර්ලැපින් ගෲප් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හතරවෙනි එක අත්මානයේ පවතින ෂොප් ෆ්ලෝ ප්‍රවේශයක් භාවිත කරන්න. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා වෙළඳපළට ගියාම මොකද්ද දකින්නේ? ඔයාට දකින්න පුළුවන් ඒ ඒ අදාළ භාණ්ඩ අදාළ තැන්වල තියෙනවා. බෙහෙත් ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, එළවලු, පළතුරු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, රස කැවිලි වගේ දේවල් ඒවාට නියමිත තැන්වල පිළිවෙලකට තියෙනවා. ඒ වගේම මිල දර්ශකයක ඒවායේ ඒ ඒ දිනවල මිල ගණන් සහ තවත් විස්තර ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ වෙළඳ සැල ඉතාම පිරිසිදුයි වගේම හොඳින් සංවිධානය කරලා හොඳින් සැලසුම් සහගතව සංවිධානය කරලා තියෙනවා. මේ තියරියම තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ආයතනයට. අපි අපේ ආයතනයේ අදාළ උපකරණ අදාළ සහ ගැළපෙන ස්ථානවලින් තබන්න වග බලා ගන්න ඕන. ඒ වගේමයි අපේ ප්‍රඩක්ෂන් එකේ අපේ ටාගට්ස් අපි ඇචීව් කරලා තියනවාද, ඒ වගේ දේවල් අපිට හොඳට පේන තැනකින් ප්‍රදර්ශනය කරලා දිනපතා විශ්ලේෂණයකට යන්න පුළුවන්. ඒ වගේම හොඳට සැලසුම් කරලා සංවිධානය කරොත් අපිට අපේ ආයතනයේ කාර්යක්ෂමතාව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ස්වයංක්‍රීය සහ සහභාගීත්වයෙන් තොර මෙහෙයුම් සඳහා ඉලක්ක කරන්න. අපි ටිකකට කලින් කතා කරා ෂොප් ෆ්ලෝ අප්‍රෝච් එකක් ගැන. ඒ වගේ ක්‍රියාවලියක් මෙහෙයවන එක හරිම ලේසි. අන්න ඒ වගේ ඔපරේටර්වරු විසින් මෙහෙයවන්න අවශ්‍ය නොවන පද්ධතීන් සඳහා. එහෙම නැත්නම් ඔවුන්ගේ දායකත්වයේ ඉතාම සීමිත සිස්ටම් එකක් බවට පත් කරන්න ඉලක්ක කරන්න ඕන. අපි අද වීඩියෝවෙන් කතා කළේ TPM වල මූලික සංකල්ප පිළිබඳව. අපි මේ හැම කොටසක්ම පිළිබඳව තව දුරටත් කතා කරමු ඉදිරි වීඩියෝවලදී. ඔයාලට මේ වීඩියෝ වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. සුබ දවසක්.